ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ සාදින් රූපහානී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්බුදු තෙමගුල සමරමින් සදහැවතුන් සෞඛ්‍ය රැකගනිමින්ම නිවෙස්වලම වතාවත් වෙල. බෞද්ධයාගේ උතුම්ම ගුණය ලොවට පෙන්වන්න පුළුවන් හොඳම දිනේ වෙසක් දිනයයි ජනපති කියයි. කොරෝනා අවුරුදු පොකුර තවත් ඉහළ යද්දී මරණ ලයිස්තුවට 28ක් එක් වෙයි. සිනොවැක් ලංකාවේම හදන්න සූදානමක්. එක්ස්ප්‍රෙස් පර් නැවේ ගින්න පාලනයෙන් ගිලිහෙන ලකුණු. යාස් ලංකාව දෙස වැඩිය නොබලා ඉන්දියාවට කඩාවදි. ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වනුයේ ප්‍රඥාව හා කරුණාවයි. සෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනකම ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙහෙර විහාරස්ථානවල පින්කම් පැවැත්වුණද මෙවර සෞඛ්‍යංශ හා රජයේ උපදෙස් මත නිවෙස්වල සිටම එම වතාවත් සිදු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිනවා. සිදුවත් කුමරුගේ උපත සියලු කෙලෙසුන් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑම සිදු වූයේ අදවැනි උතුම් වෙසක් පුන් පොහොය දිනකයි. අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිනි සල් උයනේදී උන්වහන්සේ උපත ලැබුවා. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. වසර 6ක් පුරා දුෂ්කරක්‍රියා ක්‍රමින් බුද්ධත්වයේ උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දරුවා. බුද්ධගයාවේ ඇසතු බෝරුකමුල දැඩි අදිෂ්ඨානින් වැඩ සිටි අපමහා බෝසතාණන් දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. ලෝ වැසියනට සසරේ අඳුරු සෙවණලි දුරු කරවන සදා මාවත පින්වා දුන් උන්වහන්සේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත් වන සල් උයනේදී පරිනිර්වාණය කරා එළිපීද අතවැනි වෙසක් පුන් පොහොය දිනකදී බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණිපුරයට වැඩම කළා. රට එක්සීසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහාසයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහොය දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. වෙසක් පුන් පොහොය දින වෙනුවෙන් දිවින පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව එම කටයුතු සිදු කෙරුණු අතර සැදැවතුන් නිවෙස්වල සිටම ආගමික වතාවත්වල නිරත වීමට පියවරගෙන තිබුණා. අමාතම් සිසිලස වැඩසටහන මෙවරත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැතුණා. ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ ධර්මදේශනය සිදු කළේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් මෙම ධර්මදේශනාව සංවිධාන කර තිබුණා. අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 210 වෙන්නයි මෙවර පැවැතුණේ. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ITN සවනක් රැස් වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ සිටයි. ඒ පූජ්‍ය කැලෑගම්මන විමලරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලක්කඩ ගුවන්විදුලිය සංවිධාන කළ ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැතුණේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේදී. බෞද්ධයාගේ උතුම් ගති ලක්ෂණ ලොවට ආදර්ශයෙන් පෙන්වලා දෙන්න වෙසක් දිනේ අවස්ථාව උදා වෙලා තියෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා. කොරෝනා වසංගතය හමුවේ සමාජ යුතුකම් හා බෞද්ධයාගේ උතුම් ගති ලක්ෂණ ලොවටම ආදර්ශයෙන් පෙන්වා දීමට මෙවර වෙසක් දිනේ අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ. සියලු සත්වයන්ට මෛත්‍රිය පැතිරවීමට බුදුන් වහන්සේ දේශනා කළාසේම අන්‍ය ජීවිතවල ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා කැපවීම මහා යුතුකමක් බවයි ජනාධිපතිතුමා වෙසක් දිනේ වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයෙන් අවධාරණය කර ඇතේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වෙසක් දිනේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය
බුද්ධත්වයේ පරිනිර්වාණය සීගැන්වෙන විස මංගල්‍ය ලෝපුරා විසෙන බෞද්ධ සමගයේ උතුම්ම මංගල්‍යයි. වෙනදා ඉමහා තරසරින් සමරන විසක් මංගල්‍ය මෙවර සැමරීමට සිදු වී ඇත්තේ ලෝපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ. උතුම් විසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනදී නිවසේ සිට බැති සිටින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නේයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගතය මුල් ලොවින්ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත් වීමට හැකි වේවායි මෙම උතුම් වෙසක් දිනේ ඔබ කරන ප්‍රාර්ථනාවට මම දෙක් වෙමි. සියලු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා. මේ අතර විශ්වයේ ඇති පරම සත්‍ය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනින් දින සනාථ කරන්නේ එම ධර්මයේ සර්වකාලීනත්වයේ පව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. එහි සත්‍ය වෙනදාටත් වඩා අද ඉස්මතු වෙමින් පවතින බවත් මුළු මහත් ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා නිකුත් කළ වෙසක් දින පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන්. සියලු සත්වයන් කෙරෙහි කරුණාව, දයාව, ගෞරවය දක්වන අවිහිංසාවාදී ජීවන ප්‍රතිපත්තිය වත්මන් වේසනේ හමුවේ බුදුදහමින් ලොවටම ලබා දී හැකි මහඟු පණිවිඩයක් වනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙළ රමුක්කල මහතා පෙන්වා දෙනවා. වෙසක් දින නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරත්තේ බුදුදහම සමස්ත ලෝකයටම උතුම් පණිවිඩයක් ලබා දී ඇති බවයි. අදට යෙදිලා තියෙන වෙසක් පුන් පොහේ නිමිත්තෙන් සැදැහැවතුන් නිවෙස්වල සිටම විවිධ ආගමික වතාවත්වලට එක් වෙලා ඉන්නවා. ඒ වගේම ආගමික වැඩසටහන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වන්නත් කටයුතු කරලා තියෙන ආකාරය දැක ගන්න ලැබුණා. කොළඹ හුණුපිටියේ ගංකාරාමයේ පන්නිපිටියේ දෙවුරම් විහාරයේ බෙල්ලන්විල රජබා විහාරයේ ඇතුළු විහාරස්ථාන රැසක ආගමික වතාවත් පැවැත්වුණේ ජනතා සහභාගිත්වයෙන් තොරවයි. බොඩලස්කමුව පිල්ලෑව පුරාණ රජමහා විහාරස්ථානයේද ආගමික වතාවත් පැවැත්වුණේ මේ අයුරින්. පොළොන්නරුව ගල් විහාරය සොළොස්මස්ථානයේ මින්ම ඓතිහාසික සූමාවතී පුදබිමෙහි සුපුරුදු ආගමික වතාවත් පමණක් සිදු වුණා. සෙදැවුතුන් නිවෙස්වල සිටම ආගමික වතාවත්වලට යොමුව සිටියා. වෙසක් පොහොය නිමිත්තෙන් කළුතර බෝසමිතුන් අභියස දෛනික ආගමික වතාවත් පමණක් පැවැත්වුණා. නගරේ හා අවට ප්‍රදේශයේ වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමටයි කටයුතු කර තිබුණේ. තංගල්ල නගරයේද වෙසක් සැරසිලි වලින් විචිත්‍රවත් කර තිබුණු අතර විහාරස්ථානවලදී ප්‍රතිපත්ති පූජා පැවැත්වුණා. සම්බුදු තෙමකුල වෙනුවෙන් ඓතිහාසික පැපිලියාන සුනිත්‍රා දේවි මහා විහාරස්ථානයේදීද රත්න සූත්‍ර දේශනාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එය සංවිධාන කර තිබූ අතර එම පින්කමට අමාත්‍ය ආචාර්ය බන්දුලු කුණුවර්තන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. හාඟුරංකිත ප්‍රදේශයේ ජනතාවද නිවෙස්වල සිටම ආගමික වතාවත් සැමරීමට එක් වුණා. මාතංගුල විද්‍යා කීර්ති පිරිවෙනේ සිට ශබ්ද විකාශන පද්ධති 100ක් ඔසේ එම ආගමික වැඩසටහන් විකාශය කිරීමටයි කටයුතු කරුණේ. වවුනියාව මඩුකන්ද ඓතිහාසික ශ්‍රී දළදා විහාරස්ථානයේදීද වෙසක් පොහොය වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණේ සීමිත සැදැවතුන් පිරිසකගේ සහභාගිත්වය ඇතිවයි. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය මුව ඇටකම ආනන්ද ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරුණා. රාකම ශුද්ධ වූ පේදුරු පාමුළු මුනිදුන්ගේ දේවස්ථානයට භික්ෂූන් වහන්සේ 41 නමක් වැඩම කරවා දන්පිළිගැන්වීමේ පින්කමක් පැවැත්වුණා. දේවස්ථානයේ පැවති දිව්‍යමය පූජාව අවසානයේ මෙම පින්කම සිදු කෙරුණේ ආගම් අතර සහජීවනය මනාව පිළිබිඹු කරමින්. මීසම භාර ගරු ලලිත් ෆීලික්ස් පියතුමාගේ මෙහෙයවීමෙන් පැවති මෙම පින්කමට නෙදලන්තයේ පදිංචි ශ්‍රී ලංකික යුවලක් පූර්ණ දායකත්වය ලබා දී තිබුණා. රටට ජනතාවට සිත්පතා ගාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. ගාල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සංවිධාන කර තිබූ මෙම පින්කමට දකුණු පළාත් ආණ්ඩුකාරව ආචාර්ය විලීකමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකුරුලයන් මහත්වරුන් එක්ව සිටියා. කොරෝනා තුන්වන රැල්ලේ බලපෑම එන්න එන්නම දරුණු වෙද්දී ඊයේ දවසෙත් කොරෝනාවට ගොදුරුණ 2728 දෙනෙක් අපේ රටෙන් හමු වුණා. ඒ වගේම මේ භයානක රෝගයට ගොදුරු වෙලා හිටපු 28 දෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වුණා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 2728 දෙනා අතුරින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. මෙරට දිස්ත්‍රික් 25 ඊයේ ආසාදිතින් හඳුනාගෙනු අතර ඉන් වැඩිම පිරිස වූ 558 දෙනා වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන්.
කොළඹින් ආසාදිතයන් 522ක්, කළුතරින් ආසාදිතයන් 476ක් හා මතරින් ආසාදිතයන් 189ක් වර්තා වුණා. මහනුවරින් 133ක් හා කුරුණෑගලින් ආසාදිතයන් 121ක් ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 169,900ක්. 27,456 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුව ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 141,175ක්. තවත් කොරෝනා මරණ 28ක්ද වාර්තා වුණා. ඒ සමගින් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 1269 දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ පුද්ගලයන් 6,287 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. චීන රජයේ ප්‍රධානය කරපු තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඊයේ රාත්‍රියේ අපේ රටට රැගෙනීම සිදු වුණා. එම එන්නත්තුගේ නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට පහර දීමට චීනය කටයුතු කළා. විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන් තුටුපළ වෙත රැගෙන ආ මෙම සයිනොෆාම් එන්නත්තුගේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චින් හුන්ග් මහතා අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම සිදු කළා. මෙම අවස්ථාවට අමාත්‍යරුණු වෙන නාමල් රාජපක්ෂ, ප්‍රසන් රන්තුංග, රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහතුරුණතුළු පිරිසක් එක්ව සිටියා. කොරෝනා වෛරසය තමයි අපේ පොදු සතුරා. ඒකට එරෙහිව සටන් කරන්න අපට තියෙන බලවත්ම ආයුධය තමයි එක්සත්කම සහ සහයෝගිතාව. චීනය මේ වෙනකොට ලෝකයේ රටවල් 80කට නොමිලේ එන්නත් ලබා දෙනවා. ඒ වගේම රටවල් 43කට චීනය කොරෝනා එන්නත් අපනයනත් කරනවා. චීනයේ නිෂ්පාදනය කරන සිනවැක් කොවිඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මෙවැනි විට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිනුවැක් කොවිඩ් මර්ධන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා කුණ්ඩසාලේ පීටි කර්මාන්ත ශාලාවක් සූදානම් කරමින් පවතින බවයි. එමෙන්ම සිනුවැක් එන්නතේ නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාව හා චීනයේ හවුල් නිෂ්පාදනයක් ලෙස ඉදිරි මාස දෙක තුළදී සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මිලදී ගැනීම සිදු කරනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඉදිරි මාසක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරනවා කියන කාරණේ තුමා ප්‍රකාශ කරා. ඉතින් අප හිතනවා ජූනි මාසයේ දෙවනි සතියේදී ඒ ප්‍රමාණය අපේ රටට ලැබෙයි කියලා. ඊට අමතරව අපේ රටට අවශ්‍ය වෙන වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා කටයුතු යොදන බවත් චීන තානාපතිතුමා පවසනු ලැබුවා. ඒ වගේම ඉදිරි දින කිහිපයේදී රුසියානු ස්පුට්නික් එන්නතේ මාත්‍රා ප්‍රමාණයක් අපිට ලැබෙන්න නියමිතයි. හෙට දින වෙනකොට අපිට තහවුරු කරගන්න පුළුවන් වෙයි හරියටම කොපමණ ප්‍රමාණයක්ද මොන දිනේදීද අපේ රටට ලැබෙන්නේ කියලා. චීනෙන් රැගෙන ආ සයිනොෆාම් එන්නත්තුගේ වසංගත රෝග විද්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙනීමට කටයුතු කෙරුණා. මේ අතර මේ දක්වා මෙරටින් පුද්ගලින් 517,824 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 2,435ක්. ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 340,842 දෙනෙකුට ලබා දීමටයි පියවරගෙන තිබෙන්නේ. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 14,984 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ගිනිගනිමින් තියෙන එක්ස්ප්‍රෙස් වෙල් නැවේ ගින්න නිවා දැමීම අපහසු වී ඇති බව වාර්තා වෙනවා. කොළඹ වරායට නුදුරින් වූ මුහුදු තීරයේදී පිපිරීමට ලක් වී ගිනිගත් එක්ස්ප්‍රෙස් වෙල් නෞකාව තවදුරටත් ගිනිගනිමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. පසුගිය 20 වෙනිදා හටගත් මෙම ගින්න නිවා දැමීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව කටයුතු කරමින් සිටින අතර ඊට සහාය දැක්වීමට ඉන්දීය යාත්‍රා 4ක්ද අද එක්වීමට නියමිතයි. නෞකාවේ ඊයේ ඇති වූ පිපිරීමත් සමග බහලුම් 8ක් මුහුදට වැටී තිබෙනවා. මේ අතර නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානාවක් මගින් අද දිනේද නෞකාවේ ගින්න මතට ගිනිදිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425ක් කිලීම සිදු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා. මේ අතර වත්තල ප්‍රදේශයේ සිට මේ ගමුව වෙරළ තීරයට එම නෞකාවේ තිබූ කොටස් ගොඩ ගසා ඇති බවද වාර්තා වනවා. ඒවා කිසිවක් ඇල්ලීමෙන් වළකින ලෙසට ඊයේ දිනේදී ජනතාවට නිවේදනය කෙරුණා.
යස් සුලි කුණාටුව අපේ මුහුදු තීරෙන් බැහැරට ගමන් කරලා තියෙන නිසා වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා කියලා කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ලිවෙනට වක්‍ර ලෙස බලපාපු කාලගුණික රටාවත් ක්‍රමක්‍රමයෙන් අඩුවෙන් ලකුණු පහළ වෙලා තියෙනවා. නමුත් බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. පෙර දිනවලට සාපේක්ෂව මේ සුළඟේ වේගයත් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් උතුරු උතුරු මැද වයඹ ඌව හම්බ තොට සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑම් පැත්තේ සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මන්නාරම ඉඳන් පුත්තල මහරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල මුහුද තරමක් රළු වෙන්න හැකියාවකුත් තියෙනවා. මධ්‍යම කඳුකරේට හා මහනුවර ප්‍රදේශයට ඇදහැලින අධික වැසි හේතුවෙන් මහවැලිකඟෙන් පෝෂණය වන පොල්කොළ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එහි වාන්දුරටු හතරක් විවෘත කිරීමට කටයුතු කළා. අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කළුතර බුලත් සිංහල ප්‍රදේශයේ පහත් බිම් හා මාර්ග කීපයක් ජලයෙන් නැට වී තිබෙනවා. කුකුලේගඟ කුඩා හා කළු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් මෙම තත්ත්වය ඇති වුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් උතුරු පළාතටද තද සුළං ඇති වී තිබෙනවා. වවුනියාවේ හා නෙදුන් කේණි ප්‍රදේශවල වගාවන්ටද හානි සිදු ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා. පෙරේදා සහ ඊයේ තිබ්බ ජල වැඩිවීම සහ වර්ෂාපතනයේ සහිත තත්ත්වයන් යම් තාක් දුරට පාලනය වෙලා තිබෙනවා. අද උදෑසන වෙන විටත් නායම් නිවේදනය තවමත් බලංගු වෙනවා. නුවර එළිය, නුවර, කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල ජනතාව එම වර්ෂා සත්‍ය අඛණ්ඩව පැවතුණා. නායම් ලක්ෂණ පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත්. මේ අතර රත්නපුරයේ දුරේකන්ද ප්‍රදේශයේද නායමක් සිදු වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අවට පිරිස් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ අංශය කටයුතු කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට පනවලා තියෙන්නේ හතරවන මට්ටමේ සංචරණ සීමාවක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වලා දෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සංචරණ සීමා පනවා ඇති අතර එය රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් සිදුකන ලද්දක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එමකින් සඳහන් නොවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර ඇති අතර මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ විශ්ලේෂණවලට අනුව ත්‍රස්ත තර්ජන හෝ ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නොමැති බවයි පැවසෙන්නේ. වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඇංකර් සමාගම ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහය යටතේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට ආහාර ලබා දෙන්න කටයුතු කළා. හිතට වෙසක් යන තේමාව යටතේ සංවිධාන කළ මෙම වැඩසටහනින් පීඩාවටපත් ජනතාවට ආහාර පාර්සල දහසක් ලබා දීම සිදු කෙරුණා. ඒ අතුරු කිරිය පූර්වයේ පුරාණ රජමහා විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය මත මෙය සිදු කෙරුණා. ඇංකර් සමාගමේ සන්නාම කළමනාකරු දිනිත් පතිරණ, අතුරුකිරේ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ යන මාතෘණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. රටේ ඇති වී තිබෙන කොරෝනා උගදුර නිසා ජනතාව පත් වී තිබෙන අසරණ භාවයේදී එයට ආහාර වේලක් ලබා දීම ඉතාමත්ම උතුම් කටයුත්තක් බව මේ අවස්ථාවේදී සඳහන් කරනු ලබනවා. ITN ආයතනයටත් ඇංකර් ආයතනයටත් අපි ප්‍රශංසා කරනු ලබනවා. මේ සැරේ අපිට ඇසට වෙසක් නෙමෙයි තියෙන්නේ, හිතටයි අපිට වෙසක් තියෙන්නේ. ඔබ සැවගෙන්ම මං ඉල්ලා සිටිනවා එක්දරට වෙලා පරිස්සමෙන් ඉන්න ගමන් තමන්ට කරන්න පුළුවන් හොඳ දෙයක් අනුන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව කරන්න කියලා. අපි සමාගමක් වශයෙන් ඒ කාර්යය පටන් අරන් තියෙනවා. අපේ ලංකාවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ උවදුර මතයේදී හැමෝටම පුළුවන් විදියට උදව් කරන්න. ප්‍රවීණ රංගන ශිල්පිනී සුරේනි සෙනරත් මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. 1959 වසරේ උපත ලැබූ සුරේනි සෙනරත් මහත්මිය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදී. ඒ අමරණීය ආදර සිනමා පටයේ රංගනයට දායක වෙමින් අනතුරුව ඇය ලොකු තාත්තා මල් වරුසා වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වයේ ලපා දෙමින් තම හැකියාව ප්‍රදර්ශනය කළා. ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක වශයෙන්ද ඇය සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළා. රංගනයේ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කළ සුරේනි සිනරත් මහත්මිය සම්මාන රැසකින්ද පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.
කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය අද අලෙවම අභාවප්‍රාප්ත වන විට 61 වියෙහි පසු වුණා. දේහය මෙවන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී හෙට පසරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.